යනවා රිවර්ස් ටර්න්. ඉතින් මේ රිවර්ස් ටර්න් එකයි ඔයා යන රවුට් එක දාන්න කියලා. මුන්න අපි ආවා පාක් කරන තැනට. ඉතින් මෙතන දාන්න ඇවිල්ලා බලන්න තියෙනවා මේ කන්දයි ක්ලයිමේට් එක විනාඩි 5 පාට වෙනස් වෙනවා. බටපතේ. දැන් අර බොන්සායි වල සීතල දිසා පුරු වෙලා. හෙලෝ ගුඩ් මෝර්නින්. ඉතින් ඔන්න අද අපි යනවා රිවර්ස් ටර්න්. ඉතින් මේ රිවර්ස් ටර්න් යන ගමන් ඉන්නේ මේ ඉතින් මේ පරිසරේ මාරම ලස්සනයි. ඒ කියන්නේ මේ ඔයාලට පේනවා මේ මෙතන උනත් පට්ටම ලස්සනයි. ඉතින් මේ ඒකේ හින්දා මම හිතන් හිටියේ උඩට ගිහින්ම මේ වීඩියෝ එක පටන් ගන්න කියලා. ඉතින් වීඩියෝ එක උඩට ගිහින් පටන් ගන්නට වැඩිය මෙතන ඉඳන් මේ ටික පෙන්වන එක හොඳයි කියලා හිතුණා. එච්චරම ලස්සනයි. ඉතින් මේ මාරම මේ අර උඩ ගියා ගන්න බැරි ලස්සනක් තියෙන උඩ මීදු වෙනවා. මේ ලස්සන කන්දක් තියෙනවා. ඊට වැඩි මේ ගස් එහෙම ගොඩක් කුරු ගස් තියෙන්නේ. මාරම මේ වෙනස් පරිසරයක්. ඉතින් අද මාත් එක්ක ඉන්නවා මාලිත. මගේ හැමදාම වීඩියෝස් වලට යන්නේ මාලිත. ඉතින් මේ අපි දෙන්න තමයි යන්නේ. හරි, මේ අපි වීඩියෝ ගියන පාර තව ටිකක් දාන්නම්. මේ එහෙනම් කන්ද නගින්න මුලට ගිහිල්ලා අපි හම්බෙමු. ඉතින් ගොඩක් කට්ටි ඉල්ලුවා අනිවාර්යෙන් රිවර්ස් ටර්න් යද්දී ඔයා යන රවුට් එක දාන්න කියලා. ඉතින් රිවර්ස් ටර්න් යද්දී අපිට පැති දෙකකින් යන්න පුළුවන්. ඉතින් අපි ගියේ ලක්ගල පැත්තේ ඉඳලා විලුක්කුඹුර පාරේ ඇවිල්ලා දකුණට දාන්න තියෙනවා මාතලේට යන්න. ඒ කියන්නේ රිවර්ස් ටර්න් හරහා මාතලේ කියලා බෝඩ් එකක් තියෙනවා මෙන්න මේ ජංෂන් එකේ. අනිවාර්යෙන් එතනින් දකුණට දාලා ඔයාලට එන්න පුළුවන් රිවර්ස් ටර්න් වලට. රිවර්ස් ටර්න් කියන්නේ මේ පැත්තටම කියන නම. ඉතින් ඒ පාරේ දිගටම ගියොත් ඔයා වැටෙන්නේ මාතලේට. ඒ කියන්නේ ඔයාට පැහැදිලි මාතලේ ඉඳලා ආවොත් ඒ පාරේ දිගටම ගියොත් ලග්ගල පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ රිවර්ස් ටර්න් තියෙන්නේ මෙන්න මේ මැද. පාරේ මැද තමයි රිවර්ස් ටර්න් හම් වෙන්නේ. ඉතින් රිවර්ස් ටර්න් වල බලන්න තියෙන තැන තමයි රිවර්ස් ටර්න් පීක් එකයි පිටවල පතන මිනිවල් සෙන්ඩ් එකයි. මේ පැත්තේ තියෙනවා බම්බර කිරියල්ල. ඉතින් තව මේ පැත්තෙන් තියෙනවා සේරැල්ල. ওই ටික තමයි ළඟ ළඟ තියෙන ප්ලේස් ටික රිවර්ස් ටර්න් වල. ඉතින් අපි ඉස්සල්ලාම යන්නේ රිවර්ස් ටර්න් පීක් එකට. ඉතින් රිවර්ස් ටර්න් පීක් එක ගත්තොත් අපිට ලග්ගල පැත්තේ ටවුන් එකේ ඉඳලා වගේ දුර බැලුවොත් කිලෝමීටර් 10ක් වගේ තියෙනවා රිවර්ස් ටර්න් පීක් එක මුලට. ඒ කියන්නේ පාරේ අපිට වාහනකින් එන්න පුළුවන්. ඇවිල්ලා මෙන්න මෙතන පාකින් එකේ අපිට වාහනේ දාලා උඩට යන්න තියෙනවා පයින් කිලෝමීටර්ස් 2ක් උඩ රිවර්ස් ටර්න් පීක් එකට යන්න. ඉතින් හයික් එකක් කිව්වට මේක යන්න තියෙන්නේ තාර පාරක ලේසි ගමන. ඉතින් ඊට පස්සේ ළඟම තියෙනවා මිනිවල් සෙන්ඩ් එක පිටවල පතන මිනිවල් සෙන්ඩ් එක. ඒක තියෙන්නේ අපි එන පාරෙමයි. ඒක පාස් කරමින් තමයි අපි රිවර්ස් ටර්න් පීක් එකට ගියේ. ඉතින් මෙන්න මේ පාර තියෙන්නේ මෙතනට ගියේ. ඉතින් ඊට පස්සේ මිනිවල් සෙන්ඩ් එකට එද්දී කිලෝමීටර් 8ක් විතර තියෙනවා පීක් එක ගාව ඉඳලා. ඉතින් මෙතන වහන දාලා ටිකට් එකක් අරන් මීටර් 800ක් විතර ඇන්නක් දිගේ පයින් යන්න තියෙනවා මිනිවල් සෙන්ඩ් එක ගාවට. ඉතින් ලස්සනම තැනක් මේ තියෙන්නේ මිනිවල් සෙන්ඩ් එක පිටවල පතන. ඉතින් බලන්න තියෙන තව දැනක් තමයි බම්බර් කිරියල්. බම්බර් කිරියල්ල තියෙන්නේ රිවර්ස් ටර්න් එක පාස් කරගෙන මාතලේ පැත්තට එද්දී
මාතලේ පැත්තට කිලෝමීටර් 20ක් විතර ඉදදි බඹරගිරියල්ල හම්බෙනවා. ඉතින් බඹරගිරියල්ලට යන්නත් මේ හරිය අපිට වාහනේ දාලා මීටර් 200ක් වගේ පයින් යන්න තියෙන පොඩි දුරක්. එතකොට බඹරගිරියල්ල හම්බෙනවා. මේ තියෙන බඹරගිරියල්ල ගියා. ඉතින් ඔන්න ඔය ටික තමයි ළඟ ළඟ තියෙන තැන්. ඊට පස්සේ අපිට ඕනනම් සේරැල්ලටත් යන්න පුළුවන්. සේරැල්ලත් ටිකක් ළඟ තියෙන්නේ. ගොඩක් ළඟ නෙවෙයි. සේරැල්ල තියෙන්නේ කිලෝමීටර් 20ක් විතර රිවර්ස්ටන් පීක් එකට කිලෝමීටර් 20ක් විතර මේ පැත්තෙන් තියෙන්නේ. ඒ කියන්නේ ලග්ගල පැත්තට වෙන්න. ඉතින් ඉතින් සේරැල්ලෙත් යන්න පුළුවන්. අපිට ටයිම් මදි වුණා ඉදා යන්න. ඉතින් ලස්සනම දියල්ලක් තමයි සේරැල්ල. මේ දිනේ සේරැල්ල. ඉතින් ඔයාලා ගියොත් අනිවාර්යෙන් යන්න. රිවර්ස්ටන් වීඩියෝ සීරීස් එකේ පාර්ට් 1 එක හැටියට අපි ගියේ රිවර්ස්ටන් පීක් එක. ඊට පස්සේ අපි ගියා බඹරගිරියල්ලට. ඊට පස්සේ තමයි මිනිවල් සෙන්ඩ් එකට එන්නේ. ඉතින් ওই ටික තමයි රිවර්ස්ටන් සීසන් එකේ තියෙන්නේ පාර්ට් 3ක්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ 3ම බලන්න. ලස්සන වීඩියෝ 3ක්. ওই ටික තමයි රූට් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඔන්න දැන් අපි මේ ලග්ගල පැත්තේ ඉඳලා දාලා තින්නේ එලුක්මුරු පැත්තේ රෝඩ් එකට. ඉතින් ඒක දිගේ ටිකක් දුර යන්න ඕනේ. මාතලේ පැත්තට දාන ජංෂන් එක අහුවෙන්නේ. ඒ පාර තමයි මේ අපි දැන් යන්නේ. මේ පාරේ යනවා නම් ඔයා ටිකක් උස වාහනික වගේ එන එක හොඳයි. මොකද මේකේ වලවල් තියෙනවා. ඉතින් මේක දිගේ ටික දුර ගියාම අපිට අහුවෙනවා මාතලේ පැත්තට දාන ජංෂන් එක. ඒතනින් දකුණු අත පැත්තට දාලා යන්න ඕනි. ඉතින් මේ පාරේ සමහර තැන්වල කාපට් සමහර තැන්වල බස් පාරක් තියෙන. ඉතින් පාර ලස්සනයි. දෙපැත්තෙන් කැලෑව තියෙන අලි ඉන්නවා. ඉතින් හවස වෙලා හින් මේ පාරේ යද්දි බොහොම පරිස්සමින් යන්න. මොකද පාර දෙපැත්තම කැලි අලි ඉන්නවා. දැන් අපි දැම්ම දකුණට අර ජංෂන් එකේ. ඉතින් මෙතන ඉඳන් පාර මාර්ම ලස්සනයි. පොඩි තාර පාරක් තියෙන්නේ. දෙපැත්තෙම කැලෑව තියෙනවා. ඉතින් ලස්සන ගස් තියෙනවා. කුරු ගස් දෙපැත්තෙම. නිකන් අර හෝර්න් ටැන්නේ ගියා නම් දන්න ඇති හෝර්න් ටැන්නේ වගේ පරිසරයක් තමයි මේ ටිකේම තියෙන්නේ. ඉතින් මාර්ම ලස්සනයි පරිසරේ. ඔයාලත් අනිවාර්යෙන්ම රිවර්ස් යනවා නම් මම කියන්නේ මෙන්න මේ පැත්තෙන් යන්න කියලා. මොකද මේ පැත්තෙන් ගියම තමයි ලස්සන දකින්න පුළුවන්.
පේනවනේ මේ පැත්තේ මේ මාරම ලස්සනයි. ඉතින් මේ අනේකයි මම වීඩියෝ එක පටන් ගත්තේ. මේක ඔයාලා දකින්න ඕනේ. අපි ආවා පාක් කරන තැනට. ඉතින් මෙතන වාහන දාන්නත් පුළුවන්. මෙතන බයික් එක දැම්මා. ඉතින් අපේ තව යාළු දෙන්නෙක් ආවා. මගේ බොක්කක් තමයි ඉන්නේ. මෙයා තමයි අපිට ගයිඩ් කරන්නේ. ඉතින් මේ ඉන්නේ යාගේ යාළුවා. මම ඉන්නේ මාලි. ඉතින් මේ මෙතන වාහන ටික දැම්මා. ඊට පස්සේ අපිට යන්න තියෙනවා අතනින් උඩට නකල්ස් වල කැලලක් කියලා කියන්නේ. මේක කන්දක් නගින්න තියෙනවා කිලෝමීටර් 2ක් විතර. උඩ වීව් එක බලන්න තමයි තියෙන්නේ. ඉතින් මිස්ට් එක ඇවිල්ලා දැන් ඔක්කොම වැහිලා තියෙන්නේ. බලමු උඩට ගිහිල්ලා මේ වීව් එක පේනෙද්දන්නේ. ඉතින් අර අතනින් ඇතුළට තිබ්බ පාරේ ආවා. දැන් ඔයාලට බලන්න පුළුවන් පාර මාරම ලස්සනයි මිස්ට් එක. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මෙහේ ඇවිල්ලා බලන්න තියෙනවා මේ කන්දයි පිටවල පතන කිරයක් තියෙනවා පාරේ අර පැත්තට යන්න ඕනේ. ඒකටත් යන් බම්බර කිරියල්ල තියෙනවා පාලමක් එක්ක තියෙන්නේ. අන්න ඒක තියෙන්නේ මේ පැත්තේ. ඊට පස්සේ සේරැල්ල තියෙනවා. ඒක තියෙන්නේ මේ පැත්තේ. ඉතින් ඒ ටිකටම යන් බලමු ඒ ටිකට යන්න. ඉතින් අපි ආපු පාර කිව්වොත් එහෙම හෙට්ටිපොලින් ලග්ගලට ඇවිල්ලා හෙට්ටිපොලින් ලග්ගල පැත්තෙන් දාලා එහෙන් ආවේ මාරම ලස්සන මේ පැත්ත. මේ කට්ටිය ආවේ මාතලේ පැත්තෙන්. ඉතින් ඒ එන්න ළඟ මෙහෙන්ද අපිට මෙහෙන් ළඟයි නුරින් එනවනම් ළඟ. ඔවුනේ නුවර නුවරෙන් එනවනම් ඒ පැත්තෙන් ළඟයි. ඉතින් ඔයාලා Google Map දාගෙන එන්න. මේ හරියටම තැන පේනනවා. ඒ වුණාට මේ කෝකටත් කියලා ඔය පාරේ ඉන්න අයගෙනුත් අහන්න පොඩ්ඩක් පාර. අපි දැන් මේ එද්දි දැන් Google Map එකෙන් පෙන්වන්නේ ළඟම පාරනේ. එතකොට ළඟම පාර පෙන්න නිසා අර යන්න බැරි ළඟම පාරවලුත් පෙන්වනවා. අපි එහෙම ඇවිල්ලා පාරවල් දෙතැනක වැරදුනා. ඊට පස්සේ ගමේ අයගෙන් අහගෙන අහගෙන තමයි ආවේ. ඉතින් අහගෙන අහගෙන උඩට එන්න පුළුවන් මේ මාරම ලස්සනයි පාර. මෙතන වාහන පාක් කරන තැනට ඇවිල්ලා එතන නතර කරලා මෙතනින් උඩට යන්න තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ක්ලයිමේට් එක විනාඩි 5න් පාට වෙනස් වෙනවා. දැන් ඉස්සෙල්ලා මීදුම තිබ්බ දැන් උන්න ආය යව වටනවා. මෙහි ගස් ගත්තොත් එහෙම මේ ඔක්කොම කුරු ගස් තියෙන්නේ. තව මේ උණ වර්ගයක් තියෙනවා මේ මාරම ලස්සනයි මේ බටපඳුරු. මේ ගස්වල එහෙම මේ සේවල බැඳිලා තියෙන්නේ. මේ පාසි ගස් එහෙම අර බොන්සායි වගේ මේ සීතල නිසා කුරු වෙලා තියෙන්නේ. මේ උස යන්නේ නැහැ ගස්. කට්ටි යන ඉස්සරහයි. ඉතින් මේ පැත්තේ නම් අලි නෑ. හැබැයි එන පාරේ අපි ආපු පාරේ අලි ඉන්නවා. ඒක නිසා රෑවිලා හරි උදේම හරි එන එක පොඩ්ඩක් ඩේන්ජර්. සාමාන්‍යයෙන් 8න් පස්සේ වගේ අවුලක් නෑ. ඒ අර කන්දේ උඩට යනවද? අර අරගේ අර කනුව පේන්නේ සිරාවටම. අර මේ කන්ද කන්ද මුලටවත් ගිහිල්ලා නැහැ. අර තියෙන්නේ මං අර ටවර් එක. අර මිස්ට් එකට ඇහිලා තියෙන්නේ කිලෝමීටර් 2ක් කියලා නේ කිව්වේ. ටෙඩි දිනව මං දැන් ඉතින් නෝගේ යම ඉතින් ඕහෝ. ඉතින් මේ මේ ෂෝට්කට් තියෙනවා අර 18 අඟුවගේ පාර තියෙන එකේ මැදින් කෙලින්ම යන්න තියෙන ෂෝට්කට් තමයි මේවා. නැත්තම් බං අරගේ මේන් රෝඩ් එකේ
අම්මෝ සත්තු හිම නැන්නේ ඌරෙක් කමවත් උඩු වඩා ගන්න ඉතින් මේ මාරම් කූල් එකක් තියෙන මේ ඔහොහොහෝ හිටගෙන යන්න අමාරුයි මේ බටපන්දුරු අස්සෙන් යන්න තියෙන්නේ මේ පාර හරියද මන්දනේ ඈ හරියද නේ පාර දැන් ඉතින් යමං කොහෙට රියටින් මේ කට්ටි ගිහිල්ලා නැහැ ළඟදි ඒක නිසා මේ වැවිලා ෂාන් ෂුවර්ද ආ එන්න ගන්න නැහැ නේ මේ බටපඳුරු අස්සින් තමයි යන්න තියෙන්නේ ඒක වෙන මාතල්ල මාලිද ආර් යූ කමින් yes ba are you sure yes okay let's go but this environment is very nice ah මේක අර මේ ගැප් එක වැඩි ඒක නිසා මහන්සි නගින්න මේක ඉතින් වෙන මාතෘකාවක් කැලේ මේ දින් යන එක. එතකොට තමයි අර කැලේ ෆීලිං එක එන්නේ. කූඩල්ලෝ නැහනේ. We find it difficult go to Ruston. මේ කූඩල්ලෝ නැහැ කිව්වට කූඩල්ලෝ ඉන්නවා. එක තැන අතර වෙලා හිටියම කූඩල්ලෝ ඇවිල්ලා නගිනවා. අම්මෝ ආ හරි පාරට ආවා අම්මෝ ඔන්න පාරට ආවා මාලි තාමෙන කොදේ දින ඔව් වැරි ඩිෆිකල්ට් අම්මෝ ඉතින් යාළුවනි ෂෝට්කට් බයිතා කරන්න එපා ඒක ෂෝට්කට් නෑ හරි මම හරි yes and there's another shortcut මම වරලා මාට වාසන නෑ අර ගස් තියෙන වෙලින් කහපාට ගුඩල් නගරද ගුඩල්ද මේ අම්මෝ කාලද කූඩල්ලෝ නැකවට කූඩල්ලෝ ඉන්න මේ ඉතින් මේ මේ වතුර පිරිසිදුයි බොන්නත් පුළුවන් මේ මේ උන්න වතුර එන්නේ මේ බලන්න මේ කඳුරෙන් තමයි මේ උල්පත් වලින් ඔය මේ වතුර පාර ආරම්භ වෙන්නේ මෙතනත් මේ ලස්සනට තියෙනවා මේ ඉතින් මෙතනමුත් තියෙන ෂෝට්කට් එක මේ ඉතින් අපි ආපු ෂෝට්කට් එක පෙන්නුවොත් මේක තමයි හරි පාර. අපි ආවේ මෙන්න මෙහෙම මේ කැලේ මැදින්ම ආවේ. ඉතින් ගුහා වගේ. එතකොට දැන් අර මෙහෙම වටේ ගිහිල්ලා එන පාර මෙන්න මෙහෙම එන්න පුළුවන්. දැන් අර අපිට කලින් ආපු අයට කලින් අපි ආවා. මේ ෂෝට්කට් එකේ. හැබැයි මේ අමාරු පොඩ්ඩ. ඔයාලා ඉදදී අනිවාර්ය වතුරක් ගේන්න නැත්නම් හරි අමාරු උඩට යන්න. ඉතින් මේ ක්ලයිමේට් එක නම් ආයේ කියලා දැන්නේ සුපිරි
මේ ගස්යෙන් මේ වැත්තේ ආරව ලස්සනයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එන්න මෙහෙට. මේ ලංකාවේ ඉන්නවනම් අනිවාර්යෙන් එන්න ඕනේ මේ ක්ලයිමේට් එකෙන් ඉන්න. නුවර එළිය වගේ මේ මාතලේට ආසන්නයි කියන්නේ රස්නි පැත්තක්. ඒ වුණාට මෙහෙ මාරම කූල්. කියන්නේ නුවර එළිය වගේ. ඉතින් මේ මෙතන තියෙනවා ගලක් එක්ක ලොකු ප්ලේස් එකක්. ලස්සන ප්ලේස් එකක්. ඔන්න ආයි මිදු වෙනවා මේ. අපි අතන තමයි ටවර් එක තියෙන්නේ. දැන් ඒක මිදුමෙන් ඇහුණා. දැන් මේ පැත්තේ පල්ලෙහා මිදුම නැහැ. ඔන්න මාළිත් එහෙම ෆොටෝස් ගන්නවා. මේ විතර මාර්ම ලස්සනයි නේ. නැගිම් එතන නැගින්න පුළුවන්. කමොන් මාරිත්. ඉතින් මේ මෙතන තිබ්බ ගල දිගේ පොඩ්ඩක් ආවුදට. ඉතින් මෙතන පට්ටම ලස්සනයි මේ බලන්න. දැන් මෙතන මේ තියෙනවා කුරු වෙච්ච ගස්. මේ ගල්වල තමයි හැදලා තියෙන්නේ. මේ බලන්න මේ අර බොන්සයි කරලා වගේ මාරම ලස්සනයි. මේ ඉතින් මෙතනට ආවම අර මීදුම එහෙම වටේම කඳු ටික බලා ගන්න පුළුවන්. පට්ටම ලස්සනයි. තව ටිකක් උඩට ගිහිල්ලා බලමු. ඔන්න කොහොමද view එක. ඉතින් මෙන්න මෙතන තමයි මේ තියෙන කුළුණ. කුඩලෙක් කනවා වගේ දැන්නවා. මෙන්න කුඩලෙක් කනවා. ඌඩෙල්ලි ඌඩෙල්ල අයින් කරන විදිය දන්නේ නැත්නම් මෙන්න මෙහෙම අයින් කරන්නේ. ඌඩෙල්ල නැමිනකන් ඉන්න ඕනි මෙහෙම. නැමුණාට පස්සේ එහේ නැමින්නේ. මොන් නැමුණා ටින්ගර ගැහුවා. ඒකට ඌඩෙල්ල යනවා. එන්න එහෙම ඌඩෙල්ල අයින් කරන්නේ. තව ඉන්නවද දන්නේ. හරි. ඉතින් අපි තව ටිකක් උඩට ගියා. මෙතන ඔන්න අම්මෝ මෙතන ලස්සන. වෙනවනේ මාර්ම ලස්සනයි. ලංකාව මෙච්චර ලස්සනයිද අම්මෝ. ලංකාවේ ලස්සන බලන්න මෙහිට අනිවාර්යෙන්ම එන්න ඔය. පරිසරය විඳින්න කැමති නම් දැන් මේ හීතලට මේ කුරු වෙච්ච තව ගහක් තියෙනවා මේ. මෙතන දවසක් වුණත් ඉන්න පුළුවන්. එච්චර ලස්සනයි මෙතන. මේ යන්න හිතන්නේ පල්ලෙට. දැන් අර කට්ටිය පල්ලෙයි ඉන්නේ. අර ඉන්නේ මට වෙන වෙන ඉන්නවා මේ උඩ නැගලා ඉන්නේ නැහැ කියලා. දැන් යන්න ඕනේ පල්ලෙ. මාලිද මේ උඩ මරුවෝයි. I think you had better come here. Very beautiful la. ඔන්න පේනවා ටවර් එක. මොනින් මිස්ටේක් ගියා. ඔන්න ඔතන තමයි යන්න තියෙන්නේ. අන්න එහා පැත්තේ අර තියෙන කන්ද. අන්න ඔතනටත් යන්න ඕන. මට මේ කියා ගන්න බැරි මාරම මේ ෆීලිං එකක් තියෙන්නේ. අර පැත්තේ මාරම ලස්සනයි. දැන් මෙතන හෝඩන් තැන්නට වැඩිය මේකේ අර කැලේ, يعني ෆොරස්ට් කැලල ගොඩක් ලොකුවට තියෙනවා. නකල්ස් වල කැලලක් නේ. ඒක නිසා මේ සම්පූර්ණ මේක කැලේ. මේ පැත්තේ නම් අලි නෑ. ඒ වුණාට අර එන පාරේ අලි ඉන්නවා. ඒක නිසා මේ පැත්තේ අලි නැති නිසා අවුලක් නෑ. මාලිතත් ඔන්න ආවා කියලා ගෙන්න ගත්තා. කොහොමද view එක? මෙතනට තමයි එන්න ඕනි බා. ඉතින් මේ පරිසරේ මෙහෙටම ආවෙනික වූ ගස් ජාති ගොඩක් තියෙනවා. නම් වශයෙන් නම් කියන්න දන්නේ. ඒ වුණාට මේ බලන්න දැන් අනිත් තැන්වල නැති ගස් මේ බටපඳුරු. මේවත් කුරු වෙලා තියෙන්නේ හීතල නිසා. දැන් මේ ගස් එහෙම මේ කොලයක් වුණත් බලන්න මේ මාරම හයිය කොලේ මේ කොල වේලිලා වගේ
ඉංගන් අර ෆ්‍රිජ් එකේ දැම්මා වගේ මේ කොලේ කල්ල බලපන් මොකෙසෙත් තියනනේ පට්ටම හයියයි කොලේ මාසිත් තියන වෙනම මේවා මේ සද්දි අර වේල්ලා තියෙනවා වේලිච්ච කොලයක් අය කොල මේ මේ මෙතන තන කොල වේල්ලා තියෙනවා මේ ගල් එක්ක මේ සීතල නිසා තමයි මේ වෙන්නේ මේ ඊට පස්සේ මේ මල් හැදිලා තියෙනවා මේ මේ මල් වර්ග කහපාට මල් මාරම ලස්සනයි අර බයෝ ඩයිවර්සිටි කියන එක මේ උඩරමින් තියෙනවා දැන් මෙතන මේ ගලේ පහළ බැලුවොත් එහෙම මේ ගොඩක් ಜಾති තියෙනවා මේ මෙතන මේ පඳුර මේ මේ කහපාට මල් දොස මේ මේවා මේ රතු පාට ගස් මේ මේ ගල් වලත් තියෙන පාසි බැඳිලා ඊට පස්සේ මේ බටපඳුරු මේ අර කුරු වෙච්ච ගස් කියලා නිම කරන්න බැරි ලස්සනක් තියෙනවා මේකේ ඉතින් අනිවාර්යෙන්ම එන්න මේ highly recommend නේවා අනිවාර්යයි ඔන්න එහෙනම් අපි යමු පල්ලෙහාට Let's go. දැන් පොඩ පාරක් කරලා තින්නේ. ඉතින් යන්න හිතෙන්නේ නැහැ මේ ලස්සන. ලස්සන දැක්කම අය උනාට බෑ දැන් හුලගත් තිනවා මේ. දැන් මේ වැත්ත වෙනුත් තින්නේ. ඔන්න ඔය ගලේ තමයි. අපි නැන්කේ. මාලිද? හෙල්මට් එක පොඩක් ගන්න. මාරම ලස්සනයි දැන් අර වැත්තත් මීදු වෙනවා. කියලා නිම කරන්න බෑ ලස්සන. මේ ඔයාලා ඇවිල්ලම් බලන්න ඕනි රිවර්ස්ටන් අඩිපටකුස ඔන්න මාලිත් ෆොටෝස් ගන්නවා ඉතින් ඔන්න බලන්න මේ මීදු වෙනවා මාර ප්ලාස්තරයි නවතින්න හිතෙනවා ගයක් හදාගෙන මේ මේ මෙච්චර ලස්සන තැන විනාශ කරන්න බෝතල් දාලා පට්ටම චාටර් රයිඩ් මේ වයි වයි වාලි ෆොටෝ එක ගන්නවා දැන් මට ඉන්නේ කිව්වා මම නැමිනවා හරි ගන්න ඕකේ මේ මේව දාන්න එපා. බෑග් එක දා ගන්න ඕනේ මේව. අනිවාර්යෙන් එන්න ඉතින් මේ. මේ ලංකාවේ ඉන්නවා නේද? ට්‍රැවල් කරන්න ආසයි නම් අනිවාර්යෙන්ම ඉතින් ඔන්න මේ මෙතන මං හිතන්නේ මේක මායිමක් එන්න ඕනි මේ දෙපැත්ත බෙදෙන මායිමක් එන්න ඕනි ඉතින් අන්න ආරේ හරි බලාගත්ත view point එක තියෙනවා මෙන්න මෙතන අපි යන් හිතන්න මරුණීවා අන්න ටවර් එක පේනවා පට්ට හැබී බං ක්ලයිමේට් එකත් එක්ක ඉතින් ඔන්න අතන පාරෙන් ඇවිල්ලා පල්ලෙහාට බැස්ස අර view point එකට යන්න ගිහලා බලමු මේක ළඟදීද හදලා තියෙන්නේ ඔව්නේ කලින් පාරේ තිබ්බේ නැද්ද
ඉතින් ඔන්න කට්ටි ගිහලා ෆොටෝස් ගන්න හදන. අර මඩෝල් සිම්මගේ පොඩි ලයින් එකක් තියෙනවානේ. ඉතින් ඔන්න ඕක තමයි view point එක. මරු view එකක් තියෙනවා දැන් නේ. පල්ලෙහන් මිස්ට් එක එනවා මේ මූණි වැඩිගෙන යනවා මිස්ට් එක. view point එක උනාට දැන් view එකක් පේන්නේ නැහැ මිස්ට් එකෙන් cover වෙලා තියෙන්නේ. අවුව ටිකක් වැරනවා නම් මිස්ට් එක අහසට යනවා ඇදිලා යනවා. එතකොට පේනවා. නැත්තම් මිස්ට් එක හුලඟත් එක්ක යන්න ඕනේ වෙන දැනකට. ක්ලියර් වෙනවා. ඔන්න දැන් පල්ලෙහා මිස්ට් එක පොඩ්ඩක් ගියා. දැන් නම් මේක පේනවා. ඉතින් අන්න අර හරිය පේනවා පිටවල පතන මිනිවල් සෙන්ඩ් එක. අර හරිය එතනින් යන පාර පේනවා. අපි ඒකටත් තියන්. ඉතින් යන්නේ උඩද? නැත්තම් හවස් වෙනවා. ඔක්කොම කවර් කරන්න බැරි වෙනවා. ඒක නිසා අපි යන් උඩ. ඔන්න ටවර් එක පේනවා. අර වැත්තේ මීදුම යනවා මේ. ඔන්න ආව පාර. ඉතින් මේ පැත්තේ තියෙනවා අර ෆොටෝස් ගන්න තැන. එතනටත් යමු. ඉතින් මේ දින්නේ අර ෆොටෝස් ගන්න තැන. ඔන්න මිස්ට් එක එනවා. මේ මිස්ට් එක කියන්නේ නිකන් මේ නෝමල් දෙයක්. මෙහෙම එනවා මිස්ට් එක ආයෙ නැති වෙනවා. මේ ඔන්න. ඉතින් මේක තමයි ටවර් එක. මෙන්න මෙතන තමයි ෆොටෝස් ගන්න. ඉතින් තව උඩට යන්න පුළුවන්. අනිත් ඒවටත් යන්නෝ නිසා ෂාන් උඩට යන්නේ නෑනේ. ඔව්නේ. මේ විදිහමනේ. කොච්චර ගියත් ඔච්චර තමයි. ඔච්චර තමයි. හරි මේ view point එකට තාව එහෙනම්. උඩට යනකේ තේරුමක් නෑ මෙතනින් එහෙට තියෙන ටවර් එක. දැන් ටවර් එකවත් පේන්නේ නැතරම මිස්ට් එකෙන් ඇවිල්ලා මේ මිස්ට් එක වැහිලා. මෙන්න මෙතන. මෙන්න මේ විදිහට ෆොටෝස් ගන්න. ෆයරෝපු කරන්න ඉඳා. සැනිටයිසර්ස් එහෙම පාවිච්චි ගන්න මේ දවස්වල යද්දි. ඉතින් මේ අතන ෆොටෝස් ගහලා ඉවරයි. ඔන්න අපි දැන් යනවා මේ ඉතින් රතු දළු තියෙන ගස් මේ. මාලිත දුන්නා මේ ලොලිපොප් එකක්. මේ ගමන් එද්දි මොන හරි පැන් රස දෙයක් අරන් එන්න. එතකොට මේ ටක් ගාලා එනර්ජි එක එනවා ඇඟට. මහන්සි වුණාම. අම්මට හුරු. බොන් සයිකල් වගේ මෙතන කමුනේ. අපි අර කලින් වතුර තියෙන තැනට ආවා. මෙතන මේ අපි දැන් කණ්ඩ යන්නේ. ඉතින් වෙලාව මට පේනවා 12 මාරයි. මෙතන ඉඳන් කන්න පුළුවන් ඉඩක් තියෙනවා වතුරක් තියෙනවා. බොන්න පුළුවන් මේ වතුර කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පට්ටම කිලි වතුර. වතුර මේ අයිස් වගේ හීතලයි වතුර. අපි ගෙදරින් කෑම ගෙනවා. මේ කඩවල වලින් කන්නේපා මේ දවස්වල. කොහේ කොරෝනා තියෙනවද දන්නේ නැහැ. ඔව්. කෑම දිනවා කෑම. මාලිතස් ස්පෙෂල්. නෑ මම මාලිතස් මාම්ස් ස්පෙෂල්. මාම්ස් ස්පෙෂල්. ඔන්න උනා තියෙන සොසේජස් උයි. පරිප්පු තියෙන. ඔන්න කෑමත් කාලා ඔක්කොම ඉවරයි. දැන් අපි
දැන් යනවා පල්ලෙහාට ඔන්න උඩ පේනවා ටවර් එක ඔන්නව බයික් එක දින්නට එතන තමයි දැම්මේ. දැන් අපි යනවා බඹරගිරියල්ලට. මේ මෙයාලට යන්න ඕන කිව්වද? එයාලා මේ පැත්තෙන් යන්න නිසා අපි යනවා මේ පැත්තේ තමයි බඹරගිරියල්ල තියෙන්නේ. අර පාලමක් එක්ක දියල්ලක් වගේ තියෙන්නේ. එතනට ගියා. ඊට පස්සේ අපි යනවා ආයේ මේ පැත්තට පිටවල බලන්න. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් ආයේ යන්න පුළුවන්. එහෙනම් යන්නේ.